අයිබෝන් අද අපි නැවතත් පොලිටිකල් ජනකතා තුළින් කතාංගයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනට වඩා අපි කතාංග හතක් විතර ඉදිරිපත් කරමින් ඉදිරියට ආපු රණසිංහ ප්‍රේමදාස ඝාතනය පිළිබඳ අවසාන කතාංගය ඉදිරිපත් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. මෙතනදී තාම පැහැදිලිව කියන්නට ඕනේ මේ කතාංගයේ අපිට මෙච්චර කල් කතා කරපු ගොඩක් දේවල් වලදී අපි යම් යම් පුද්ගලයන් ගැන කතා කළා. මේ ඝාතනය පිළිබඳව වගකීවතු පුද්ගලයෝ කියන අය පිළිබඳව අපි දිගින් දිගටම කතා කළා. ඒ කතා කරපු අයගෙන් එක්කෙනෙක් තමයි සිරිසේන කුරේ හිටපු අමාත්‍යවරයා. ඒ වගේම මොහිදීන් කියන ජනාධිපතිවරයාගේ ළඟම හිටපු සමීපතම හිටපු පුද්ගලයා. ඇත්තටම කියන්නට ඕමනයි සමහර අය මේ කතාංගය බලනකොට කියන්න පුළුවන් වැරේව පෙරේව බලන්නේ නැතුව මේ කතාංගය විතරක් දැන් බලන අයට හිතෙන්න පුළුවන් සිරිසේන කුරේ අමාත්‍යවරයා ගැන ඔහු මිය ගියාට පස්සේ තමයි අපි කතා කරන්න කියලා. අපි සිරිසේන කුරේ අමාත්‍යවරයාගේ නම කියලම එතුමා ජීවතුන් අතර ඉදදිම තමයි මේ චෝදනාවල් කළේ. ඒවට පැහැදිලිවම මම ඔහුව හමු වෙලා ඔහු මිය යන මාස 6කට විතර ඉස්සෙල්ලා හමු වෙලා ඔහුත් එක්ක බොහෝ දේවල් සාකච්ඡා කළා. මම ඉදිරිපත් කරපු බොහෝ දේවල් වලදී චෝදනාවලට ඇවිල්ලා අර hina වෙලා හිටියා මිස විසදියක් කිව්වේ නැහැ. ඉතින් මේ බාබු කියන පුද්ගලයා එනවා කොළඹට ඇවිල්ලා ඔහු කොයිතරම් සූක්ෂමද කිව්වොත් ඔහු සුචරිතයට පයින් යන දුරක කඩේක තමයි ඔහු පදිංචි වෙන්නේ. ඒ විතරක් නෙමේ එතන ඉඳලා ඔහු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ළඟම හිටපු සමීපතම මොහිදීන්ව අල්ලගන්නවා. ඒ වගේම ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාම ඔහුගේ ග්‍රහණයට ගන්නවා. ඒ ග්‍රහණයට ගන්න ඔහු උපයෝගී කරගත්ත දේ තමයි මදුවිත සහ මුදල් යෙදවීම. මෙවැනි කරුණු කාරණා උපයෝගී කරගෙන ඒ පුද්ගලයන්ගේ දුර්වලකම් වලට ඔහු සමීප වෙලා ඒ දුර්වලකම් වලින් ඔවුන් ප්‍රයෝජන අරගෙන තමයි ජනාධිපතිවරයා දන්නේ නැහැ. ඒ වගේම ළඟ හිටපු අය දන්නේත් නැහැ. නමුත් ජනාධිපතිවරයා ගිය හැම තැනකටම වගේ ඔහුත් කාලාන්තරය තිස්සේ ගිහිල්ලා ගිහිල්ලා හිටියා. ඔහුට නියෝගය එනකන් මේක පත්තු කරන්න. කොටිම කිව්වොත් ඒ කාලේදී ඇවිල්ලා අතිශය සූක්ෂම විදියට කටයුතු කරපු බුද්ධ්‍යංශ තිබුණා. රාජ්‍ය බුද්ධ්‍යංශ, ත්‍රිවිධ හමුදාවේ බුද්ධ්‍යංශ, ඒ සියලුම බුද්ධ්‍යංශ වලට වැලි ගහලා ඇස්වලට වැලි ගහලා ඉවර වෙලා ඔහු සමහර විට බුද්ධ්‍යංශ නිලධාරියෙක්වත් කතා කර කර ඉඳ ඇති. ඒ තරම් සූක්ෂමයි ඔහු. ඒ තරම් සූක්ෂම විදියට ඇවිල්ලා ඔහු ලං වුණා කවුරුවක්වත් කාටවත් කියන්නට බැරි වුණා. මොහු ගැන සැකයක් හිතන්නේ නැති විදියටම ඔහු ලං වුණා. විශේෂයෙන්ම ඔහු දෙමළ නමකින් තමයි පෙනී ඉඳලා තිබුණේ. ඒ දෙමළ පුද්ගලයා කියලා එතන ඉඳන්වත් අඩුම ගානේ මේ ජනාධිපතිවරයා ළඟට ආව එක පිළිබඳව සැකයක් නොහිතන විදියට ඔහු කටයුතු කරලා තිබුණා. ඒ වගේම තමයි ඔහුගේ ඔහු ඝාතනය කරන්න එන වෙලාවේදී අවසාන මොහොතේදී තිබුණ සමහර ඡායාරූප වලින් පේනවා එතන හිටපු නිලධාරීන් ඔහු ඇසුරු කරපු ඔහු දැකපු නිලධාරීන් විශ්මයට පත් වෙලා තිබුණා. සමහර ඡායාරූප වල මේ පුද්ගලයා LTT එකේ බෝම්බකරුවෙක් නේද කියලා ඒ වෙලාවේ ඇඟට දැනෙන විදිය ඡායාරූප කීපයකුත් ඒ දවස්වල තිබුණා. ඒ කියන්නේ අවසාන මොහොතේදී තමයි දැනගත්තේ මොහු මේ ළඟට එනවා කියලා. ඇත්තටම සුදත් සිල්වා කියන ඔහුගේ ඡායාරූප ශිල්පියා කියන විදියට අපි ඔහුගේ අවසාන ඡායාරූපයත් ඔබට පෙන්නවා. කියන්නේ මේ පුද්ගලයා ඇහිඳුට සාක්ෂි වල කියන දෙයක් තමයි. මේ පුද්ගලයා ඉස්සරහට එනවා. මේ ඉස්සරහට එනකොට සිකියුරිටි එකෙන් තල්ලු කරනවා ඉස්සරහට එන්න එපා කියලා වල්ලා. ජනාධිපතිවරයා ළඟට එන්න එපා කියලා වල්ලා තල්ලු කරනවා. නමුත් ඔහු අවසාන මොහොතේදී ජනාධිපතිවරයාගේ ඇඟටම ඔහු කඩා පනිනවා. බයිසිකලෙත් තල්ලු කරගෙන ඇවිල්ලා ඒකත් එක්කම අවසාන
එපිසෝඩ් එකේදී අපි කිව්ව දෙයක් තමයි එංගලන්තේ හිටපු පුද්ගලයෙක් මට එව්ව ඊමේල් පණිවිඩය. ඒක ඉතාම පැහැදිලිව කියනවා සිරිසේන කුරේ ඇමතිවරයාට පණිවිඩය දුන්නයි කියලා. මරණයට මාස 3කට ප්‍රථම පුද්ගලයාගේ ඡායාරූපයකුත් එක්ක මෙන්න මේ පුද්ගලයා ඇවිල්ලා තියෙනවා. ඒක නිසා කරුණාකරලා ප්‍රේමදාස මහත්තයාට මේක දෙන්න දීලා කියන්න. මේ පුද්ගලයා දැන් ඇවිල්ලා ඉන්නවා ඔහුගේ ළඟට. මොව ඇවිල්ලා ඉන්නේ සීදි විනසා ගන්න කියලා. නමුත් ඒ ඡායාරූපයක්වත් ඒ ලියුමක්වත් සිරිසේන කුරේ ඇමතිවරයා මැරෙන්න මාස 3-4කට ඉස්සෙල්ලා ඉඳන්වත් ජනාධිපතිවරයාට දීලා තිබුණේ නැහැ. වෙනත් අවස්ථාවකදී හම්බුනාම ඔහුගෙන් ඇහුවම ඔව් කියලා තිබුණේ. මට වෙලාවක් තිබුණෙත් නැහැ, ජනාධිපතිවරයාට වෙලාවක් තිබුණෙත් නැහැ මේක හම්බෙලා කතා කරන්න කියලා. ඒකනම් පත්තපල් අමූලික බොරුවක්. මොකද ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ දිනේට ඉස්සෙල්ලා දවසේ රෑ 11:12ට එදා පාන්දර 11:12 එක වෙනකන් හිටියේ සිරිසේන කුරේ ඇමතිවරයාගේ ගෙදර. ඒ වගේම එදා දවස වෙනකොට ඇවිල්ලා ගංගාරාමේ අපේ පොඩි හාමුදුරුවන්ට පණිවිඩයවල තිබුණා. ඔහුට ලැබිලා තිබුණා පණිවිඩයක්. සහ ඒ වෙනකොට හැබැයි එදා මේ පළවෙනිදා වෙනකොට දැනගෙන හිටියා ජනාධිපතිවරයාත් මොනවන්ගෝ යම්කිසි දෙයක් සිද්ධ වෙයි කියලා. ඒක නිසා තමයි බුද්ධියංශයත් ඒ නිලධාරිනුත් ආරක්ෂක නිලධාරිනුත් කියලා තිබුණේ එළියට බහින්න එපාද කියලා. ඒක තමයි එතුමා මේ පෙළපාලිය දවසට උදේම ගෙදරින් පිට වෙන මිනිස්සයා හදිසියෙම කාටවත් කියන්නේ නැතුව එළිය අය සූදානමකුත් නැතුව ඉන්න වෙලාවේදී එකපාරටම 12ට විතර ඇවිල්ලා අපි දැන් යන් කියලා වල්ලා වාහනේ නැගලා ගියේ. මෙවැනි කරුණු කාරණා බොහොමයි. ඒ අතරට තියෙන කාරණා තමයි මිය ගියාට පස්සේ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරනවා. මේ පරීක්ෂණයේදී හොඳටම පැහැදිලිවම අතට අහු වෙනවා මේ බාබු කියන පුද්ගලයාව ආරක්ෂා කරපු පුද්ගලයෝ. බාබු කියන පුද්ගලයාව එක කතා බහ කරපු අය. මේගොල්ලෝ අනියම් ආකාරයකින් අනුබල දුන්නා ඔවුන් නදනුවත්වම ප්‍රේමදාස ඝාතනය පිළිබඳව. එතකොට ඒ අයට නඩු දාන්න හිටියා. ඒ අයට නඩු දාන්න ඉඳලා ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දි ඩිබි විජේතුංග ජනාධිපතිවරයාගේ ළඟ හිටපු ලේකම්වරේ තමන් එක්ක එකට ඉන්න පොලිස් නිලධාරියෙකුට මේකෙන් අගතියක් වෙයි කියලා වල්ලා මුළු නඩු ෆයිල් එකම වහලා දැම්මා. අද වෙනකොට ඊට පස්සේ ඒ පිළිබඳව කතාවක් නැහැ. ඒක නිසා මේ කතාංග හතෙන්ම අපිට තේරුම් ගන්න තියෙන්නේ ඉතාම පැහැදිලිවම සැලසුම් සහගතව කරපු කටයුත්තක්. මේක බේරගන්න තිබුණු කටයුත්තක්. මේක සැකසංකා තියෙන තැන් ගොඩයි. අපි ඒවා ඔබට ඉදිරිපත් කළා. සිරිසේන කුරේ ඇමතිවරයාගේ භූමිකාව ගැන අපි මේකෙදි කතා කළා. ඉතාම කනගාටුදායකයි ඔහුගේ භූමිකාව. ඔහුගේ නායකයා, ඔහු එතනට ගේන්න කටයුතු කරපු නායකයා ආරක්ෂා කරගන්න තිබුණු අවස්ථාවල්වලදී ඔහු මේ කිසි දෙයක් ආරක්ෂා කරේ නැහැ. අඩුම තරමින් ඒ එවිඩන්ස් තිබුණේවා, ඒ මැරිච්ච තැන තිබුණු ඒ දේවල් වක්වත් මුකුත් කරගන්න බැරි වුණා. සිරිසේන කුරේ ඇමතිවරයාගේ භූමිකාව පිළිබඳව සමහර තැන්වලදී අපි කතා කරා. තවත් එකක් තමයි එතුමා පරීක්ෂණයක් කරන්න ඉස්සෙල්ලා පොලිස් නිලධාරීන් නැහැලා රාජ පොලිස් නිලධාරීන් ඇවිල්ලා මේ පොපුරවා හැරීම වුණාට පස්සේ තියෙන ඒ එවිඩන්ස් ටික එකව කරලා නඩු ගොන්නකට යන්න හරි නඩුවකට යන්න හරි මොනවද තියෙන දේවල් ගන්න හරි කිසි දෙයක් නැතුව විනාඩි 10ක් 15ක් යනකොට ඔහු ගෙන්නනවා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයාවත් දන්නේ නැතුව නොදැනුවත්වම මේ ගින්න වෙන හමුදා රත ගෙනල්ල වල හොදලා දානවා. අනිත් එක තමයි කිසිම තැනක එදා ඔහු සිරිසේන කුරේ ඇමතිවරයා ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග එකට හිටියේ නෑ විනාඩියක්වත්. ඒක තමයි ප්‍රධාන ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. ඔහු එදා දැනගෙන හිටියා පැහැදිලිවම මේ වගේ බ්ලාස්ට් එකක් වෙන බව. ඒක ඔහුත් එක්ක මම කතා කරනකොට ඔහු කිව්ව කාරණයක් තමයි මම දන්නේ නෑ ජනක, හැබැයි මොනවා හරි ලොකු දෙයක් වෙන බව නම් මම දැනගෙන හිටියා කියන එක ඔහු කිව්වා. ඒතර මං ඇහුවා ඔහුගෙන් ඔහු ඔබතුමා සරට ඒක කිව්වේ නැද්ද කියලා. ඔල යකෝ නෑ එයත් දැනගෙන හිටියා වෙන්න ඇති කියලා. ඔල එහෙම එකක් එහෙම වෙන්න ඇති කියලා කියනකොටත් අර
එල්ටීටීයේ එංගලන්තේ ඉඳලා මට ලන්ඩන් වල ඉඳලා ඇව්ව පණිවිඩය තියෙන කෙනා කිව්ව බොහොම පැහැදිලිවම එල්ටීටී එක ඒ මිනිස්යාගේ ෆොටෝ එක එල්ටීටීට හිතවාදී වුණාට ප්‍රේමදාසගේ හිතවාදී පුද්ගලෙක් තමයි ඒක ඇව්වේ වේලසනින් මේවලා තිබුණේ ඒ ඔහු කියන්නේ මහත්තයා මැරෙන්න ඉස්සෙල්ලා මහත්තයා තමයි මේ ෆොටෝ එක එවලා තිබුණේ කියලා වල්ලා ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෙන්න කියලා වල්ලා ඔහු එක්කෙනෙක්ව දැන් සීදි විනාසා ගන්න ලෑස්ති කරලා කොළඹට ඇවිල්ලා ඉන්නේ කියලා වල්ලා මේ වගේ ඒවා බොහොම පැහැදිලිවම තියෙනවා එහෙම එව්ව එක එහෙම එව්ව ඒ ෆොටෝ එක අඩුම ගන්න ප්‍රේමදාස ජනාධිපතිවරයාට දීලා තිබුණා නම් මේ වගේ ඝාතනයක් වෙන්නේ නැහැ ඒක එතනින්ම වළක් වෙනවා මේ කරුණු කාරණා ටික බලාගෙන යනකොට පේන දෙයක් තමයි බොහෝ වෙලාවට දැනුවත්ව සමහර දේවල් නොදැනුවත්ව සිරිසේන කුරේ ඇමතිවරයා දැනගෙන හිටියයි කියන එක අපිට බොහොම පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම තමයි මොහිදීවුනුත් දැනගෙන හිටියා අවසාන දවසේ වෙනකොට එදා මොන හරි වෙනවා කියලා. මොකද ඒකට තව කාරණයක් තියෙනවා මේක ඉක්මන් වෙන්න එදාට. මොකද එදා මේක කලේ නැත්තම් මේ ප්‍රේමදාස ජනාධිපතිවරයාව ඝාතනය කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ ඝාතනය කරන්න හිටපු මිනිස්සු සහ ඌට අනුබල දුන්න ඒකට අනුබල දුන්න මිනිස්සු සමහර විට සිරපත් කන්නට වෙන්නත් තිබුණා. මොකද හේතුව අමතක කරන්න එපා. ලලිත් ඇතුළම් මුදලි ඝාතනය කරලා ඉවර වෙලා එතුමා කිව්ව එක දෙයයි මාව ඝාතනය කළාට කමන්නේ මගේ චරිතය ඝාතනය කරන්න එපා. මම මේ පළවෙනිද රහස එලි කරනවා කියලා තමයි ඔහු කිව්වේ. ඒ ඉතාම බරපතල කාරණයක්. ඒ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයා මම හිතෙනවා මම ඔහු ගැන දන්න නිසා ඔහු උදේ ඉඳලම ගෙදර දවල් 12 වෙනකන් කල්පනා කර කර ඉන්න ඇති මම මේක කොහොමද කියන්නේ නිසා කියන ක්‍රමවේදය. ඒ වගේම තමයි දැන් ඔය මේ 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 ඝාතනය පිළිබඳව කතා කරගෙන යනකොට පේන දෙයක් තමයි දැන් පාතාලයේ තියෙන ක්‍රමයේනේ කෙනෙක්ව ඝාතනය කරන්න කොන්ත්‍රාත් එකක් දෙනවා. ඒක දීලවල මිනිහයක කරාම මිනිහා නොදෙනවත්ව තව එක්කෙනෙක්ව දාලා ඉවරලා අර පුද්ගලයාව මරනවා. ඊට පස්සේ අර දෙවෙනියට ඊටපස්සේ පුද්ගලයාව තවත් එක්කෙනෙක්ව දාලා මරලා මේ මෙහෙම මරණ වැලක් මෙහෙම ගිහිල්ලා ඉවර වෙලා සියලුම සාක්ෂි ටික ඔක්කොම නැතිබංග කරලා වල්ලා දානවා. ඒක තමයි ගෝඩ් ෆාදර්ගේ ක්‍රමය. දැන් අපි කිව්ව ගෝඩ් ෆාදර්ගේ ක්‍රමය ඕක තමයි. තිබුණු සාක්ෂි සියල්ලම නැති කරා. තිබුණු සාක්ෂි සියල්ලම නැති කරා. දැන් DBD තුංග ජනාධිපතිවරයා මේක උසාවියට ගේන මේ ෆයිල් එක නතර කරපු එකටත් ගෝඩ් ෆාදර්ගේ සම්බන්ධය තියෙන්න පුළුවන්. පැහැදිලිවම. මොකද ඔහු නොදිනුවත් මේක වෙන්න බෑ. ඔහු තාම පැහැදිලිවම ඇවිල්ලා එතුමත් එක්ක බොහොම සමීප සම්බන්ධකම් තිබුණා. මොකද මේක අරගෙන ගියා නම් මේ ගෝඩ් ෆාදර්ව ඉතාම පහසුවෙන් මේ දැලට අවු කරගන්න තිබුණා. ඒ සියලු දේවල් ටික නැති වෙලා තමයි ඔහු පාඩුවේ ඉඳ හිටියේ මේ කිසි දෙයක් දන්නේ නැහැ වගේ hinaවි. මේ ඝාතනය පිටුපස තියෙන සියලුම දේ අරගෙන බැලුවොත් එම දැනුත් එහෙමයි. දැන් මේ මේ මම කතා කරන මට කලින්ම කතා කර නොකරට මට පණිවිඩේවනවා මේකට සම්බන්ධ වෙලා හිටපු මිනිස්සු සර් මේවා ගැන කතා කරන්න එපා කතා කරලා වැඩක් නැහැනේ දැන් ඇයි දැන් මේ අවුරුදු 25 පරණ මේවල් දේවල් ඇදලා ගන්න කියලා අපිට පෙන්නුම් කරන්න ඕන එක දෙයයි. විසඳන්න තිබුණු මේ අභිරහස් විසඳන්න නැතුව මේ ඝාතන දේශපාලන ඝාතන මේවා අභිරහස් හැටියටම වැළලිලා යන තත්ත්වයට ඇවිල්ලා පත් කරපු එක ඇවිල්ලා අපි එළිදරව් කරන්නට ඕන. ඒක තමයි අපි කරන්නේ. අපි නිගමනය කරන්නේ නැහැ. අපිට නිගමනයක් දෙන්න බෑ. කවුද මේක කරේ කියලා වල. හැබැයි කරන්න පසුබිම සකස් කරපු මිනිස්සු ටික අපි කියලා තියෙනවා. ඉතාම පැහැදිලිව ඒ පසුබිමේ ඉන්නේ කුරේ ඇමතිවරයා මේක ඉතාම පැහැදිලිව දැනගෙන හිටියා. මම ඌව හම් වෙච්ච වෙලාවෙත් ඔව් කතා කරේ නැහැ. ඌ කිව් ඔව් පිළිගත්තේ නැහැ. ඔහුගෙන් පිළිගන්න පුද්ගලෙන්නේ නෙමෙයිනේ. hina වෙනකොට අපි දන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා ඉතාම කනගාටුදායකයි. ප්‍රේමදාස ඝාතනයත් අනිකුත් ඝාතන වගේම වැළලිලා යනවා. හැබැයි එක දෙයක් කියන්නට ඕනේ. මේ වැළලිලා පැත්තකට කරලා දාලා තියෙන ඇතුළත් මුදලි ඝාතනය වෙන්න පුළුවන්. කොබ්බෑ කැඩුව ඝාතනය වෙන්න පුළුවන්. ප්‍රේමදාස ඝාතනය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ගාමිණී දිශානායක ජනාධිපති අපේක්ෂකවරයාගේ ඝාතනය. මේ එල්ටීටී එක මේ ඔක්කොම සම්බන්ධකම් තිබුණාට මේ එල්ටීටී එකට උදව් කරපු මිනිස්සු සිංහල මිනිස්සු දේශපාලන බලවතුන්
මේක පිටිපස්සේ ගොඩක් හිටියා. ඉතින් වැඩේ වෙලා තියෙන්නේ මේවා යම් යම් දේශපාලන බලධාරීන් පත් වෙන්නේ ඇවිල්ලා කොමිෂන් සභාපත් කරනවා, අපි මේක හොයනවා එහෙම කියලා. හැබැයි මම ඉල්ලීමක් කරනවා, මොන මාණ්ඩුවකින් හරි පුළුවන් නම් අදහත් අපිට පුළුවන් සාක්ෂි අපි දෙන්න. කරුණාකර ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනය පිළිබඳව කොමිෂන් සභාවපත් කරන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඒක හරහා අපිට පුළුවන් හොයාගන්න මේ රටේ වෙච්ච ඝාතන රැල්ල පිළිබඳව අපිට බොහොම ලොකු දේවල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. ඒක මේ ඉස්සරහට ඉන්න නායකයන්ටත් ඇවිල්ලා ශරීරයට සූදානමක් හොඳ මේ තමන්ගේ ජීවිතය රැකගන්න. මොකද ගෝඩ්ෆාදර්ලා ගියාට පොඩියෙන් පටන් ගන්න පාතාලය තමයි ගෝඩ්ෆාදර්ලා බවට පත් වෙන්නේ. ඒගොල්ලෝ කෝට් ඇඳගෙන ඉන්නත් පුළුවන්, ටයි දාගෙන ඉන්නත් පුළුවන්, සරම ඇඳගෙන උඩින් ෂර්ට් එක දාගෙන ඉන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්නට ඕනේ හැමදාම හැමතැනම ගෝඩ්ෆාදර්ලා හිටියා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා, දේශපාලන අවශ්‍යතාවයන් සඳහා, ආර්ථික අවශ්‍යතාවයන් සඳහා ඔවුන් තැන් තැන්වලදී ඉස්මතු වුණා. හැබැයි මේ රටට වෙච්ච ඒ ඝාතන රැල්ල, ඒ අපරාධය පිළිබඳව අභිරහස් සැටියට යට ගහන්න එපා. මේ පිළිබඳව අපි එළියට අරගෙන අපි සාකච්ඡා කරමුයි කියලා එමින් ප්‍රේමදාස ඝාතනය පිළිබඳව අපි කරපු සාකච්ඡාව මෙයින් අවසන් කරනවා. ඒකම මම කියන්න කැමතියි. ඔබගේ අදහස් පෞගිය දවස්වල ඉතාම හොඳට ආවා. ඒක නිසා මේක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න. එමනම් අපි ප්‍රේමදාස ඝාතනය පිළිබඳව ඒ ඉල්ලීමත් කරමින් අදට සමුගන්නවා. අපි නැවතත් අලුත් කතාංගයක් තුළින් ඔබ හමුවට බලාපොරොත්තු වෙනවා අපේ චැනල් එක. ඒක අපි මේකම කියනවාද? හරි. එමනම් අපි ප්‍රේමදාස ඝාතනය පිළිබඳව මෙතනින් කතාංගය අවසන් කරනවා. ඔබට මේ කතාංග හතම බැලුවොත් එහෙම තීන්දු තීරණ වලට ගන්න පුළුවන්. කොහොමද මේක වුනේ, කොහොමද වෙලා තියෙන්නේ, දැන් කොතනද මේක නතර වෙලා තියෙන්නේ කියලා ඒ අනුව අපි ස්තුතිවන්ත වෙනවා. පොලිටිකල් ජනකතා තුළින් අපිත් සමග සම්බන්ධ වෙලා ඉඳීම ගැන. දැන් අද අපි එහෙමනම් මේ ප්‍රේමදාස ඝාතනය පිළිබඳව කරන සාකච්ඡාව, මේ කතාංගය මෙතනින් නතර කරනවා. අපි ඊට පස්සේ එන්නේ තවත් එවැනිම සහ අදටත් කතා කරන එවැනිම කතාංගයක් අරගෙන. ඒ තමයි විජය කුමාරතුංග කියන ඒ නළුවා, ඒ දේශපාලඥයා, ඒ මහා පෞරුෂයකින් හැබි පුද්ගලයා පිළිබඳව කතා කරනවා. ඔහුගේ ඝාතනය පිළිබඳව කතා කරනවා. ඔහුගේ ඝාතනය පිළිබඳව කතා කරන්න විතරක් නෙමෙයි, අපි ඔව්ව ඝාතනය කරපු පුද්ගලයාව පිළිබඳවත් කතා කරනවා. ඒ ඝාතනය කරපු පුද්ගලයාව ඝාතනය කරපු පුද්ගලයා පිළිබඳවත් අපි කතා කරනවා. ඒක පොඩි වැලක් නෙමෙයි කියන්නේ. ඒ වැල පිළිබඳව අපි ඔපත් එක්ක කතාවකට අපි සම්බන්ධ වෙනවා. එහෙනම් අපි නැවත වරක් හම්බෙමු විජය කුමාරතුංගයන් පිළිබඳව. ඒ ඝාතන කතාංග තුලින් අපි ඔබව හම්බෙමු. අපේ පොලිටිකල් ජනකතා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට්ස් දාන්න. පෞගේ දවසර හොඳ කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. අපි ඒවැන්නුත් ගොඩක් ප්‍රයෝජන ගත්තා. එවනම් ඔබට සුබ රාත්‍රි.